තවදුරටත් ලෝකේ බංකොලොත් යයි සම්මත රටක ජීවත් වෙන අපි තීරණය කරා මේ ගෙන්දගම් කොළවේ පය ගහලා ජීවත් වෙන ලංකාවේ අහිංසක මිනිස්සු තමන්ගේ අනාගතයේ තීරණය කරන දේශපාලනය පිළිබඳ දකින්නේ මොන විදිහටද ඒ දේශපාලන අනාගතය ගැන ඒ මිනිස්සු දැනුවත් කොහොමද කියලා හොයලා බලන්න අද යං ලීඩර් අපිල හැත්ති වෙන්නේ ඒ මිනිස්සු ළඟට ගිහිල්ලා අහලා බලන්න ඒ මිනිස්සුන්ගේ අනාගතයේ තීරණය වෙන දේශපාලනය ගැන ඒ මිනිස්සු මොනවද හිතන්නේ ලංකාවේ ඊළඟ ජනාධිපති වෙන්න කවුද ඔයා හිතන විදිහට සුදුසු? මම කැමති තරුණ නායකත්වය රටට එනවනම්. මේ වෙලාවේ නම් ජනාධිපති වෙනවනම් හොඳයි නියන් සාමාන්‍ය පොඩි එකෙක් නේ. මොන්ටිසෝරියන් ඉස්කෝලේ යන වගේ පොඩි එකෙක් වුණා නම් හොඳයි. මොකෝ ඒ තරම් මොලයක් තියෙන ලොකු මිනිස්සුන්ට ජනාධිපති කමක් අක්ක්ක් ගන්න. ඔක්කොම ඉන්නේ හොරු තමයි. අනේ මන්ද මට නම් තේරෙන්නේ නැහැ. හැබැයි මන් නම් කියන්නේ තරුණ සෙට් එකක් කරන්න ඕනේ මේක. තරුණ කොල්ලෝ ටිකක් කොහොම හරි උගත් හරි නූගත් හරි කොහොම හරි තරුණ ටිකක් කරන්න ඕනේ. කොටුවක් පයින්න බැරි දේශපාලඥය මොකටද හොරු? ඈ එයාට මෙයාට කඩේ යන්නේ වැඩන්නේ. අපි නම් කාටත් කඩේ යන්නේ නැහැ. කාගේවත් පක්ෂයකට නැහැ. කෙලින් කතා කරේ ඇත්ත තමයි ඔය කිව්වේ. එකෙක්වත් නැහනේ. කවුද මල්ල ඉන්නේ? එකෙක් කියන්නේ ඔයා හොඳ කියන්නකෝ කවුද ඉන්නේ? මුන් මාරුවෙන් මාරුට ඇවිල්ලා රට කාලේ යනවා. උන් පෝෂණය කරගන්න නෝන්ගේ පෞල් පෝෂණය කරගන්නවා මිස අපිට වෙන සතක් නෑනේ කවුරු ආවත් එකයි කවුරු ආවත් එකයි මුන් රට කාලේ යනවා මිනිස්සුන් හැමදාම එකම ලෙවල් එකේ ඉති මිනිස්සු අන්ත දුක් විඳිනවා ඕ තමම පෝෂණය කරගන්න තමයි ඉතින් එහෙම අලුත් එහෙනම් ඉතින් අලුත්ම මේ අපේ ජෙනරේෂන් එකේ යන් ජෙනරේෂන් එකේ ගොඩක් උගත් ළමයි ඉන්නවා කැම්පස් අවුට් වෙච්ච මේ දැන් ඉන්න නාකි මිනිස් මේ කට්ටිය වගේ නෙමෙයි හොඳ උගත් දැනුම තියෙන මිනිස්සු ඉන්නවා ළමයි ඉන්නවා කැම්පස් වල දැන් තරුණ කවුරු හරි ගේන්න ඕනේ දැන් ඉන්න සෙට් එක නම් ඉතින් උන්ට ගොඩ ගන්න බෑ අපේ ලංකාව අලුත් එක්කෙනෙක් නායකත්වයෙන් හොඳයි මොකද මේ දැන් ඉන්න කාටවත් හරියට තේරෙන්නේ නැති ගානක් තමයි වෙන්නේ මං කියන්නේ අලුත්ම දේශපාලන දැනුම නැති එක්කෙනෙක් නෙවෙයි රට හදන්න පුළුවන් අලුත් එක්කෙනෙක් වුණොත් අපි හිතනවා හොඳයි කියලා ඉතින් දැන් එකම මූණු ටික එකම වයසක කට්ටිය එකම මූණු ටිකනේ තියෙන්නේ. දැන් අවුරුදු 48න් පස්සේ ගොඩක් දුරට මේකන් තියෙනවා. තිබ්බට ඉතින් ගොඩාක් පාඩක් පේන්නේ. ඉතින් ඊට පස්සේ ගොඩක් නිදාස ලබු රටවල් දැන් ඇත්තටම ඉපව කරන් ගොඩක් ගිහිල්ලා. ඉතින් මං හිතනවා අලුත්ම මතවාදයක් තියෙන එක්කෙනෙක් ඇවිල්ලා මේක බාරගත්තොත් හරි කියලා. කවුරු ජනාධිපති වුණත් වැඩක් නැහැ. ඔක්කොම එකයි. ඒ වුණත් මට හිතෙනවා ඒබික වගේ ඒ කියලා හිතෙනවා මේ මිනිසුන් ඉදිරියට දරන්නේ තවද අම්බුනේ නැත්තේ. මේ මිනිසුන් ටිකක් දීලා බලන්න ඕනේ නේ. දීලා බලලා තමයි ඉතින් තීරණයක් ගන්න ඕනේ. ඊට පස්සේ නහ හරි දැන් අවුරුදු 74 දේශපාලනේ දිහා ගත්තල මේ දෙගොල්ලොම නෑවිලා තියෙන්නේ ඈ නිල් කොළ කොළණි ඈ ඉතින් මේකක් මේකලන හරියට මේක කරනවා නම් අවුරුදු 74 සාපේ ඉන්න නාකින නාම්බෝ ටික ඔක්කොම එලවන්න ඕන සම්පත් වලින් වැඩක් ගන්න නැති අදූෂිත පාලකයෝ තමයි ආවේ කිසිම පාලේ රට රාජ්‍ය කරන පාලකෙක් ආවේ නැහැ ඈ ආවද ඇවිත් නැන්නේ ගන්න නම් ගන්න ඕනේ ඉදිරියට එනකොට නියම ජනවර්ම ජනතාවාදී පාලනයක් වෙන පාලනයක් ඇති කරනවා. දැන් අපිට තේරෙන මේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඉගෙන තාත්ත කරන්නේ යගේ ලස්සනට ආණ්ඩුවත් කරන් උතර කණ්ඩත් මිනිසුන්ට රස්සාවලු තිබුණ දැන් මේ මොකද වෙන්නේ කියලා වැඩක් නැහැ පුතා අපුව අන්තිමයි දැන්. දැන් නම් ජීවත් වෙනට වැඩි හොඳයි පුතා මැරෙන එක ඇත්තටම. අපිට දැන් මැරෙන්න වැටිලා ඉන්නේ කොහොමද? ඉදා වෙලා හම්බ කරන් කරන් මේ පොඩි බිස්නස් එකක් කරා ඉදා වෙලා කෑවෙච්චර. අපිට අර පෙන්ෂන් එකක් නිසා අපි ජීවත් වෙනවා. මේ දැනුත් පෙන්ෂන් ගන්න ගිහිල් එනකම අද පෙන්ෂන් ඔව් පුතා කියලා වැඩන්නේ අද පෙන්ෂන් එක ඒකත් හිඟන පෙන්ෂන් එකක් නෑම්බු වෙන්නේ නේ අලුත් තරුණ මෙච්චර කාල දේශපාලනේ හිටියේ නැති මුහුණක් ලංකාවේ දේශපාලනයට ආවොත් ලංකාවේ ඉන්න මේ මිනිස්සු ඒ මුහුණේ චරිතය විශ්වාස කරලා ඡන්දේ දේවිද ලංකාව තවදුරටත් ලංකාවේ මිනිස්සු අන්න ඒක තමයි එතන තමයි මාලි දින ප්‍රශ්නේ මොකද අපේ මිනිස්සු හැමදාම දැන් කොච්චර කිව්වද මහින්ද ආයි ඡන්ද ඉල්ලුවත් ඕ ඔය මිනිස්සුන්ට දෙන සෙට් එක මේ ලංකාවේ ඉන්නවනේ දැන් ගෝට ඉල්ලුවත් ඔය මොනසර දෙන සෙට් එකක් ඉන්නවා. ඉතින් මේ අපේ මේ ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුගිඩ ටික හදන්නත් ඕනේ මුලින්ම. හැබැයි දැන් මේ අපේ ජෙනරේෂන් එකේ ඕලගේ ජෙනරේෂන් එකේ කට්ටිය නම් දැන් අප්ඩේටඩ් නේ. දන්නව කවුද එන්න ඕනේ. මුන් හරියන්නේ නැහැ. මොන කවුද දැන් නායකත්වයට සුදුසු? අපිට සාමාන්‍ය දැනුමක් තියෙනවා. දැන් අපේ වැඩිහිටි ඒ ජෙනරේෂන් එක සාමාන්‍යයෙන් අර වෙන අර හිතන්නේ මේ ඉතින් ඕල් විදියට ඒගොල්ලන්ගේ අර කැපුවත් මේ පාට අර පාට කිකි එහෙමනේ. ඉතින් ඒගොල්ලන්ගේ ඔලු ටික නම් හදන්න අමාරු ඉතින් අපේ ජෙනරේෂන් එකේ ඉදී ඉස්සරහට නම් සාමාන්‍යයෙන් ඉතින් හොඳ දෙයක් කරගන්න පුළුවන්. ඒ වගේ තරුණ නායකට ඉඩ තියෙනවා දැන්ට නම් ඒව පේන්නේ මානක නැහැ. සුදුසුකම් තියෙන මිනිස්සු ලංකාවේ ඕන තරම් ඉන්නවා. අරගලේ කාලෙදී ඒක ඉස්මත් වෙලා පෙන්ලා තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ආවත් එහෙම මේ පත්තලක් තියෙන තත්ත්වෙන් ගොඩේන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හිතන්න අමාරුයි ඉතින් දෙන කෙනා ඉතින් දෙවි ඉතින් ආ මේලා මේවත් හරියට කරන්න නැතේ කියලා. දැන් ඡන්ද කිට්ටුවට තෑගි බක දෙනවනේ. හාල් දෙනවා, පොල් දෙනවා, මේ ගමන් මලු දෙනවා, සල්ලි දෙනවා. ඔය වහල් වල හැවිල්ල ගන්න ෂීට් අර හැමේ දෙනවා. ලොකු හොඟක් උදව් කරනවා.
අන්නේවට රටේ මිනිස්සු ඉන්නවා. දැන් ඔයා හිතන්නේ මම හරි ඔයා හරි ඉල්ලුවා කියලා මුළු රටේ මිනිස්සු ඡන්ද දෙයි. ඒ කියන්නේ මොකටවත් කන්නේ නෙමෙයි. අනිත් අර පැත්තෙත් හොරු මේ පැත්තෙත් හොරු ඔක්කොම හොරු කියන එක දන්නවනේ. ඒ හින්දා අලුතෙන් අඳුර නැති කෙනෙක් ආ මුළු රටම Facebook එකේ පොඩි එකක් ගැහුවා නම් වැඩේ ඉවරයි. අපි හොඳයි එතරම් සජිත් මහත්තයා තේනවන වඩා හොඳයි. ඒ සජිත් මහත්තයා නම් ඉගෙන තාත්ත කරපුවේ දැක්කා. දන්නවනේ මිනිස්සු හොඳට කරાવી. ඉගෙන තාත්ත කරපු දේ දැක්ක හින්දා සජිත් ප්‍රේමදාස මහත්තයාට පුළුවන් වේවි මේ ප්‍රශ්න වලින් කොටේ. එහෙම නැන්ද විශ්වාස කරන්න. 39 මෙතන පුතේ අපි ගිවල් ලේන්න කී මිනිස්සුත් එහෙම තමයි කියන්නේ. ඇත්තටම. ඒත් දීලා බලන්න ඕන කෙනෙකුට දෙන්නේ නැහැ නේ රජ කරන්න. කරලා දෙන්න බෑපේ බලන්න නේද? සජිත් මහත්තයාට කරන්න පුළුවන් බැරි නෑ. දෙන්නේ නැහැ ඉඩ දෙන්නේ නැහැ කවුරු. දැන් අලුත් මුහුණක් මේ ගෝඨාභය. ගෝඨාභය මිනිස්සු බැලුවේ දේශපාලනය නොකරපු කෙනෙක්. ඉතින් අපි ගත්තනේ. එයා දේශපාලනය කරලා නැහැ. ප්‍රාදී සභාවකත් කරලා නැහැ. හැබැයි එයා හිටපු ආරසක ලේකම්. හැබැයි එයා මොකද්ද කරේ? එයා එනකොට පාරවල් ක්ලියර් කරනවා. මිනිස්සු අයින් වෙනවා. ඉතින් එයාව ඒ අන්තර දාගත්ත ඒකට. ඒව මිනිස්සු හරියන්නේ නැහැ. දේශපාලනය කරපු එකනේ හොඳට. රට ගැන දන්න. මිනිස්සු ගැන අඳුරන. මිනිස්සුන්ට අහුම්කම් දෙන නායකයෙක් ආවොත් මේක හදන්න පුළුවන්.